කිසු වර්ෂ 2019 වූ ජුනි මාස 8 වෙනිදා සිට 14 දක්වා සතියේ පලාපල විග්‍රහය. මේෂ ලග්නේ ලග්නාධිපති කුජ බුධ රාහු සමග තුන්වැන්නේ රවි සිකුරු දෙවැන්නේ ගුරු අටවැන්නේ ශනි කේතු නවවැන්නේ චන්ද්‍රයා පහ හය හත යන රාශිවල ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය මේෂ ලග්න හිමියන්ට තරමක් දුරට සුබදායි සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් කුජ ග්‍රහයා වික්‍රමස්ථානයේ ගමන් කිරීම නිසා කුජ මහා දසා අතුරු දසා ලබා ඇති අයටත් සිකුරු ධනස්ථානයේ ගමන් කිරීම නිසා සිකුරු මහා දසා අතුරු දසා ලබා ඇති අයටත් අනිවාර්යයෙන්ම බොහෝ සුභඵල අත්වන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම දෙන විශේෂයෙන් මේෂ ලග්න හිමියන්ට දිනුවොට කටයුතු සැලසෙනවා. ධනලාභ මිල මුදල් ලාභ අලංකාර වස්තු ලාභ ලැබෙනවා. රෙදිපිලි ඇඳුම් පැළඳුම් අලුතෙන් ගන්න ලැබෙනවා. ආදර බන්ධන ඇති වෙනවා. ප්‍රීතියට සැනසීමට කටයුතු සිද්ධ වෙනවා. සමාජයේ තමාට හොඳ තැනක් හිමි වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. වෘෂභ ලග්නය ලග්නාධිපති සිකුරු ලග්නේ පංචමහා මාලවී රාජයෝගය උදා වෙමින් පවතින අතර රවිත් ලග්නේ සිකුරු සමග සංයෝග වන අතර රාහු බුදු කුජ ධනස්ථානයේ චන්ද්‍රයා හතර පහ යන රාශිවලත් ගුරු හත්වැන්නේ ශනි කේතු අටවැන්නේ ගමන් කරන මෙම සතිය තුල වෘෂභ ලග්න හිමියන්ට විශේෂයෙන් සුභඵල අත්වන සතිය බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. සිකුරු ලග්නේ ගමන් කිරීම නිසා සිකුරු මහා දසා ගත කරන අයට අතුරු දසා ගත කරන අයට බුදු සුභඵල උදාවන බුදු ධනස්ථානයේ ගමන් කිරීම නිසා බුදු මහා දසා අතුරු දසා ලබා ඇති අයට අනිවාර්යයෙන්ම හදිසි ධන ලාභ වගේ දේවල් ඇති වෙනවා. ගුරු හත්වැන්නේ ගමන් කරනකොටත් විවාහ ජීවිතයට ඇතුළත් වෙන්න මංගලයක උදා වෙනවා. ඉතින් ඔන්න වෘෂභ ලග්න හිමියන්ට සුබදායි සතියක් ඒ රාශිකය තියෙනවා. තමයි තව මාස 7ක් යනතුරු. නමුත් සමච්චයක් වශයෙන් ගත්ත වෘෂභ ලග්න හිමියන්ට සුබදායි සතියක් වශයෙන් තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ලක්ෂණ තරුණ ස්ත්‍රීන් සමග ආශ්‍රය කිරීමටත් ඒ වගේම ස්ත්‍රීන්ට ලක්ෂණ තරුණයන් සමග ආශ්‍රය කිරීමටත් හිතවතුන් සමග විනෝද වීමටත් හිත සැනසීමට ඇතිවන කටයුතු යෙදීමටත් ව්‍යාපාර වලින් ලාභ ලැබීමටත් හොඳ සතියක් බව තමයි කිව හැක්කේ. විශේෂයෙන් ලොතරැයි වාසනා ඇතිවන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මේ ලොතරැයි වාසනා ගන්නකොට ඉතින් පංචපක්ෂි රජ භෝජන අවස්ථාවේ තියලා ටිකට් ගන්න ඕන නම් තමයි හොඳ ජ්‍යොතිර්විද්‍යාවට අනුව. ඉතින් ඒක ටිකක් කාර්ය බෝල දැන් ජ්‍යොතිර්වේදින් විතරයි මේ ඒක දන්නේ. අන්න එහෙම ගන්න පුළුවන් නම් තමන්ගේ පංචපක්ෂීය රජයන අවස්ථාව දවස් 7ට බලලා අන්න ඒ අනුව කටයුතු කරොත් මීට වඩා ඔබට ලොතරැයි වාසනා වලින් වාසනා උදා කර ගන්න පුළුවන්කම තියෙනවා. මිතුන ලග්නේ ලග්නාධිපති බුද ලග්නේ කුජ රාහු සමග සංයෝග වන අතර චන්ද්‍රයා 3-4-5 රාශිවල ගෝචර ගමනේ යෙදෙන අතර ගුරු 6 වෙන්නේ ශනි කේතු 7 වෙන්නේ රවි සිකුරු 12 වෙන්නේ ගමන් කරන මෙම සතිය විශේෂයෙන් බුද මහා දසා ගත කරන අයට පමණක් තරමක් දුරට සුබඵල දෙන සතියක් කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් මිතුන ලග්නේ සුබඵල දෙන ගෝචර ගමනේ යෙදෙන ග්‍රහයෝ සුබඵල දෙන මේ සතිය තුළ ඇති නොවන නිසා තමයි මේ தත්ත්වය උදාවන්නේ. දැන් අපි උප්පත්තිය මොන රාජ්‍යෝගෙ තිබ්බත් වැඩන්නේ ගෝචර ගමනේදී මොන රාජ්‍යෝගෙ තිබ්බත් වැඩන්නේ උප්පත්තිය කේන්දරේ අර ඒ උප්පත්තිය තිබ්බ බලවත් ග්‍රහ පීඨීම මුල් කරගෙන තමයි මුළු ජීවිතේටම අපි ඔබගේ කේන්දරේ පලාපල කියන්නේ. ඒක නිසා හරි වැදගත් වෙනවා. දැන් මේ වෙනකොට දැන් මිතුන ලග්නයේ බද්ධ පංච මහ රාජෝගේ මේ සතිය තුලත් ඇති වෙනවා. ආ මේ සතිය තුලත උපදින දරුවන්ටත් මේ වෛද්‍ය ඉංජිනේරු යෝග තියෙනවා.
හැබැයි ඉතින් කුම්භ ලග්නෙන් ගත්තොත් පමණයි. කටක ලග්නය ලග්නාධිපති චණ්ඩයා 2 3 4 රාශිවල ගෝචර ගමන යෙදෙන අතර ගුරු පස්වැන්නේ සෙනසුරු කේතු 6 වැන්නේ රවි සිකුරු 11 වැන්නේ රාහු කුජ බුධ 12 වැන්නේ ගමන් කරන මෙම සතිය ඔබට බොහෝ සුබඵල දෙන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. හදිසි ධනලාභ විභාගවලින් ජයත් වෙනවා, උසස් වීම ලැබෙනවා, සතුරන් පරාජය වෙනවා, විදේශ ගමන් නැති වෙනවා, ස්ථාන මාරු සිද්ධ වෙන, පජින්චි වෙනස්කම් ඇතිවන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් අධ්‍යාපනයෙන් මේවර විභාගවලින් පෙනී සිටින අය වෙනුවෙන් හොඳ කාල සීමා ඉදිරියටත් තියෙනවා. මෙම සතිය බොහොම හොඳයි. වෙනම එක එක ආයතන එක එක විභාගවල තියෙනවනේ මේ ගුරුපස්සන්නේ ඉන්න අයට. ඉතින් කටක ලක්ෂ්මියන්ට එහෙනම් සුබදායි සතියක් වෙනවා මේ සතිය. සිංහ ලග්නය ලග්නාධිපති රවි ග්‍රහය සිකුරු සමග දසවැන්නේ සංයෝග වන අතර රාහු කුජ බුධ 11 වැන්නේ ගවන් කරන අතර චන්ද්‍රය ලග්න 2 3 ගෝචර ගමනේ යෙදෙන අතර ගුරු 4 වැන්නේ ශනි කේතු 5 වැන්නේ ගමන් කරන මෙම සතිය තුල කුජ ග්‍රහයගේ බුධ ග්‍රහයගේ රාහු ග්‍රහයගේ මහා දස අතුරු දස තියෙනවනම් රවිගේ සිකුරුගේ මහා දස අතුරු දස තියෙනවනම් අන්න ඒ සිංහ ලග්න හිමියන් හරිම වාසනාවන්තයි. මෙම සතිය තුල ඔබට ඉතාමත් මේ ඉහළම ආර්ථික තත්ත්වයක් පෙන්වුම් කරන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔබටත් හදිසි ධනලාභ තියෙනවා. එහෙමනම් ලොතරැයි වාසනාව උරගා බලන්න. වෙන සල්ලි අපිට වෙන ක්‍රමයක් නැහෙනේ, එක්කෝ ව්‍යාපාරවලින් එක්කෝ ලොතරැයි වාසනාවලින්. ඒකයි මම එහෙම කියලා තියන්නේ. කන්‍යා ලග්නය ලග්නාධිපති බුධගහය කුජ රාහු සමග දසවැන්නේ චන්ද්‍රයා 12 1 2 වෙන රාශිවල ගුරු 3 වැන්නේ ශනි කේතු 4 වැන්නේ රවි සිකුරු පුණ්‍ය ස්ථානයේ වූ 9 වැන්නේ ගමන් කරන මෙම සතිය කන්‍යා ලග්න හිමියන්ටද ස්ථාන මාරු පදිංචි වෙනස්කම් හදිසි විදේශ සංචාර ඇතිවන සතිය බව පෙන්වා දෙන්න පුළුවන්. බොහෝ ඉඩකම් කඩම් වතු පිටි මිලදී ගන්න ලැබෙන දෙමව්පියන්ගෙන් ඒව හිමිවන සතියක්. දෙමව්පියන් විසින් ඔන්න දරුවන්ට කන්‍යා ලග්න හිමි දරුවන්ට මේව ලියලා දෙන සතියක් තමයි තමන්ගේ දේපල මේ සතිය. තමන් දෙමව්පියන්ගෙන් ඔන්න බලාපොරොත්තු වෙ හිටියනම් යාලා දේපල ලියන්නේ නැහැ කියලා මෙම සතිය තුල අන්න කන්‍යා ලග්න හිමියන්ට එම දේපල අයිති වීමට හොඳ අවස්ථාව දෙමව්පියන් විසින් ලියා දෙන බව පෙන්වු කරනවා. විශේෂයෙන් මේ වෙලාවේ කන්‍යා ලග්න හිමියන්ට මෙම සතියේ එදී තියෙනවා මහා ධන රශ්මි යෝගය. ඒක නිසා ලොතරැයි වාසනා මිලදී ගන්න ඔබත් මං ඉල්ලා සිටින්නේ ඒකයි. ඇතුළම ඉතින් අපේ දුරකථන අංකයටවත් හැමතුමත් දීලා කියන්න අපි මේවා පෙන්වලා දෙනවා. මේ ඔබගේ යුතුයකමක් ඒක. මම මේ කියලා දෙනවට තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු ග්‍රහය 8 වෙන්නේ රවි සමග සංයෝග වන අතර කුජ රාහු බුධ 9 වෙන්නේ චන්ද්‍රය 12 1 11 12 ලග්නේ ගුරු දෙවැන්නේ සෙනසුරු වික්‍රම ස්ථානයේ කේතු සමග සංයෝග වන මෙම සතිය තුලා ලග්න හිමියන්ට සුබදායි ආර්ථික වාසි රස අත්පත් වන සතියක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් ගුරු ග්‍රහය ධනස්ථානයේ ගමන් කිරීමත් සෙනසුරු වික්‍රම ස්ථානයේ ගමන් කිරීමත් නිසා තුලා ලග්න හිමිය ඔබට ගුරුගේ සෙනසුරුගේ මහා දස අතුරු දස පවතිනම් බොහෝ සුබඵල අත්වන සතිය බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා සෙනසුරු ග්‍රහය තුන්වැන්නේ ගමන් කරන නිසා ශරීර සනීපය ඇති කරන කාලයක් සම්පූර්ණ ගෙමියෙක් වශයෙන් අයිතිවාසිකම් ඇතුව තම බලය පෙන්වල ජීවත් වෙන්න පුළුවන්කම ඇති වෙනවා. ප්‍රධාන තනතුරු හිමි වෙනවා. තම අදහසට අනුන් වැඩ කටයුතු සිද්ධ කරලා ඉෂ්ට සිද්ධ වෙනවා. තමගේ ප්‍රාර්ථනා පැතුමන් විශේෂ දියුණුවකට මඟ පෑදෙන කාලය ඉතා දීප්තිමත් සැපවත් වූ තත්ත්වයක් ගත කරන්න ලැබෙන ධනලාභ තම අනුභව වැඩි වෙනවා. තම බලපුරුණකාම ක්‍රියා යොදවන්න ලැබෙන උසස් අය සමග ඇසුරු කරන්න ලැබෙනවා. ඉතින් සෑමතින්ම තුලා ලග්න හිමියන්ට එහෙනම් සුභසායි සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන. වෘශ්චික ලග්නේ ලග්නාධිපති කුජ ග්‍රහය බුධ සාහු සමග
අටවැන්නේ චන්ද්‍රයා 10 11 12 වෙන රාශිවල ගෝචර ගමනේ යෙදෙන අතර ගුරු ලග්නේ කෝඩියක් දෝෂ භංග කරමින් ගමන් කරන අතර සෙනසුරුකු යුතු ධනස්ථානයේ රවි සිකුරු හත් තැන්නේ ගමන් කිරීම නිසා ඔන්න මෙම සතිය උච්චික ලග්න හිමියන්ට මංගල යෝග උදා වෙච්ච සතියක්. ඔන්න ප්‍රමාද විවාහ තිබ්බ අයට මෙන්න හොඳම අවස්ථාව. පුවත්පතක දැන්වීමක් දාලා හරි කපු මහතුන් ලබා හරි තමන්ගේ විවාහය ගැන තමන් දන්න කියන අය මාර්කෙන් ඔන්න විවාහයට සුදුසු කාලය ඇවිල්ලා තියෙන මේක මාසෙකට ආසන්න කාලයක් තමයි තියෙන්නේ. ඒනම් මේ ගැන උනන්දු වෙන්න ඔන්න උච්චක ලග්න හිමියන් විශේෂයෙන් ඊළඟ ජනාධිපතිත් මේ රටේ උච්චක ලග්න හිමියෙක්නේ. ඉන්දියාවේ මෝදිත් උච්චක ලග්න හිමියෙක්. ඉතින් මේ උච්චක ලග්න හිමියන්ට මෙවර මේ සතිය ආර්ථික අතින් හොඳ නැති වුණාට මංගල යෝග අතින් ඉතාම හොඳයි. අනිවාර්යෙන්ම ඔබට වෙනදට වඩා ඔබ කෙරේ වෙනත් අය ආමතු විදියට බලන බැල්ම හෙලන සතියක්. ඒ කියන්නේ ඔබේ ආකර්ෂණය වැඩි මේ සතිය තුල සිකුරු හත් තැන්නේ ගමන් කිරීම නිසා. එහෙනම් ඔන්න උච්චක ලග්න හිමියන්ට වාසනාවන්ත සතියක් මංගල ගුදාවන ධනු ලග්නේ. ලග්නාධිපති ගුරු 12 වැන්නේ සන කේතු ලග්නේ. රවි සිකුරු 6 වැන්නේ බුදු කුජරාව හත් තැන්නේ චන්ද්‍රයා 9 10 11 රාශි වලත් ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය ඔබට කොහොමද විශේෂයෙන් කියන්න ඕන ධනු ලග්න හිමියන්ට මෙම සතිය කිසිසේත්ම සුබදායි සතියක් නොවන බව. කිසිසේත්ම සුබදායි නොවන සතියක් ධනු ලග්න හිමියන්ට. ඔබට ඔබගේ මුදල් අනවශ්‍ය දේවල් වලට වියදම් වෙනවා. නඩු හබ වලට පැටලෙන සතියක් අනුමිනුවෙන් වියදම් කරන්න වෙනවා. තමන්ම සූරාගෙන කන්න බලන මට්ටමේ තත්ත්වයක් තමයි පත් වෙන්නේ. ඒ නිසා අර පරිස්සමෙන් මුදල් වියදම් කරන්න ධනු ලග්න හිමියන් වග බලා ගන්න ඕන මෙම සතිය තුල. මකර ලග්නේ ලග්නාධිපති සෙනසුරු කේතු සමග 12 වැන්නේ ගුරු අයස්ථානෙව 11 වැන්නේ රවි සිකුරු 5 වැන්නේ රාහු කුජ බුධ 6 වැන්නේ චන්ද්‍රය 8 9 10 රාශිවල ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය මකර ලග්න හිමියන්ට වාසනාවන්ත සුබදායි සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්. ආර්ථික වාසි රසක් අත්පත් වන සතිය විශේෂයෙන් ගුරු අයස්ථානයේ ගමන් කිරීමත් සිකුරු පස්වැන්නේ ගමන් කිරීමත් රාහු හයවැන්නේ ගමන් කිරීමත් නිසා සිකුරුගේ ගුරුගේ රාහුගේ මහදසා අතුරු දසාව ගත කරනවා නම් ඔබට බොහෝ සුභඵල අත්වන සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් ගුරු ග්‍රහය අයස්ථානයේ 11 වැන්නේ ගමන් කිරීම නිසා ඔබට නොයෙක් වාසිදායක තත්ත්වයන් රැසක් ඇති වෙනවා. විශේෂයෙන් අසනීපෙන් සිටියනම් ඔබ පහුගිය කාල සීමාව තුළ ඒ අසනීප වහාම සුව වන තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. නැති වූ වස්තුව නැවත ලැබෙනව ඔබට රැකී ආරක්ෂා තනතුරු නැවත ලැබෙනව ඔබ වැඩ තහනමට ලක් වෙලා හිටිය කෙනෙක් නම් සෑම දෙයක්ම ලාභ ප්‍රයෝජන ඇති වෙන සතියක්. හිතව මිත්‍රයන් මිතුරියන් ලැබෙනවා. ඒ මිත්‍රයන්ගෙන් කාලයක් යනතුරුම පල් ප්‍රයෝජන ගන්න පුළුවන්කම ලැබෙනවා. සිතට සැනසිලිදායක ප්‍රීතිමත් කාලයක් වෙන ඔබේ බලය වෙනදට වඩා වැඩියෙන් පෙන්වන්න පුළුවන්කම ලැබෙනවා. දියුණුවක් ලාභයක් ලැබෙන සතියක් තමයි මකර ලග්න හිමියන්ට මෙම ඉදිරි සතිය. කුම්භ ලග්නේ ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ කේතු සමග සංයෝග වන අතර රවි සිකුරු 4 වැන්නේ කුජ බුධ රාහු 5 වැන්නේ චන්ද්‍රයා 7 8 9 රාශි වල කුජ දස වැන්නේ ගමන් කරන මෙම සතිය කුම්භ ලග්න හිමියන්ටත් ඉතා වාසනාවන්ත සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් කුජ ග්‍රහය 10 වැන්නේ ගමන් කිරීමත් සෙනසුරු 11 වැන්නේ ගමන් කිරීමත් සිකුරු 4 වැන්නේ ගමන් කිරීමත් නිසා ලස්සන ගෙවල් දොරවල් යාන වාහන මිලදී ගන්න ඔබට අවස්ථාව හිමිවන සතියක්. මව්පියන්ගෙන් දීපල උරුමවන සතියක්. හදිසි ධනලාභ ලොතරැයි වාසනා ලැබෙන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් මේ කුජ 10 ගමන් කරන මෙම සතිය කුම්භ ලග්න හිමියන්ට බොහෝ වාසනාව ඇතිවන සතියක්. සිත් වේදනා ඇති වුණා නම් ඒව නැති වෙනවා. වැඩිහිටියෙකුට විතර සිද්ධ වුණා නම් ඒක දුකෙන් මිදෙන අවස්ථාවක් ලෙස
මේ ඒක මගහැරෙනවා. ඉතින් මම දකින්නේ කුජ 10 තරම් හොඳ ග්‍රහ පීඨීමක් ජ්‍යොතිර්විද්‍යාවේ මම දැකලා නැහැ, අහලත් නැහැ. රජ කාලේ ඉඳන් කුජ 10 නම් වෙනත් රාජ්‍ය අයිති කරගන්නවා. අජාසත්වලට ඒවා තිබ්බා. එතකොට දැන් අපි රටේ දැන් ඉන්න ජනාධිපති කුජ 10. ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාගේ කුජ 10 රාජෝග තිබෙන්නේ නැහැ. දැන් ජනාධිපතිට පංචමහා රාජෝග නැහැ. තියෙන්නේ මේ ගජකීසරි කියන අර තුන්වෙනි පන්තියේ රාජයෝගයක්. මේ කුජ 10 එච්චර බලවත්. ඒක නිසා ඔන්න ඔබට දේපල ඉදිකම් උරුම වෙන සතියක්. ඉතින් ඒව ගන්න සල්ලි ලැබෙන්න ඕන. සල්ලි නැත්තම් ලොතරැයි වාසනාව උරගා බලන්න කොම්බ ලග්නියන්. මීන ලග්නේ. මීන ලග්නේ ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානයේ ගමන් කරනවා. සෙනසුරු 11 දසවැන්නේ කේතු සමග රවි සිකුරු වික්‍රමස්ථානයේ, රාහු කුජ බුධ 4වැන්නේ චන්ද්‍රය 6-7 රාශිවල ගමනේ යෙදෙන මෙම සතිය ටිකක් සෙම් බහුල රෝග ඇති වෙන සතියක් තමයි මීන ලග්න හිමියන්ට. රවි වික්‍රමස්ථානයේ ගමන් කිරීම නිසාත්, විශේෂයෙන් ගුරු පුණ්‍යස්ථානයේ ගමන් කිරීම නිසාත් ඔබටත් ආර්ථික අතින් ඉහළ සමුද්‍රිමත් සතියක් උදාවන බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. සතුරන් පරාජය වෙනවා, පෙරපින මතු වෙනවා. ඉතින් පෙරපින මතු වෙනවා කියන්නේ යම්කිසි කෙනෙකුට ඒක ඉතින් බොහොම හොඳ තත්ත්වයක්නේ. පෙරපින් මහිමයක් නැත්නම් මිනි මිනිස්සුෙකුට නැහැ. පෙරපින් මහිමේ තියෙනවා නම් තමයි ලස්සන ගෙවල් දොරවල් යාන වාහන හොඳ බිරින්දෑවරු හොඳ ස්වාමි පුරුෂවරු ලැබෙන්නේ. ඉතින් ඔබට තම බලයේ වැඩියෙන් පෙන්වන්න ලැබෙන අලුත් තත්යකට අලුත් තැනකටපත් වෙනවා. සැනසිරිදායක ප්‍රීතිමත් කාලයක් ඇති වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්. පවුලේ වාසනාවන්ත ප්‍රීතිදායක කාලයක් කියලා කියා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබට දියුණුවට කටයුතු සැලසෙනවා. අලුතෙන් නිවාස වැඩ කටයුතු ආරම්භ කරන්න හොඳ සතියක් කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. තෙරුවන් සරණයි.